අනුරකුමාර සහෝදරය ඇතුළු සිරිම සහෝදර සහෝදරියන්ගේ අවසරයි. සහෝදරයනි, සහෝදරවරුනි, මම දන්නවා ඔබ බලාගෙන ඉන්නේ මගේ කතා අහන්න නෙමෙයි, අපේ අපේක්ෂක අනුරකුමාර සහෝදරයාට සවන් දෙන්න බව. නමුත් මේ සංවිධායක මණ්ඩලය තීන්දු කරා මට විනාඩි 10ක්වත් අඩු වශයෙන් කතා කරන්න කියලා. මම ගොඩාක් දේවල් කතා කරන්න හිතාගෙන ආවේ මේ වැස්ස එකට ලොකු බාධාවක් කරලා අපේ රැස්වීම පවත්වන කාල සීමාව පැය එකමාරකින් කප්පාදු කරා. ඉතින් ඒ නිසා අපි ඒ අනුව අපිට අපේ කතා කෙටි කර ගන්නට සිද්ධ වෙනවා. තමයි එක කරුණු දෙකක් පමණක් ඔබ සමග කතා කරන්නට බලාපොරොත්තු වෙනවා. මේ දවස්වල මේ අපේ මුණුපුරා, මගේ මුණුපුරෙක් ඉන්නවා අවුරුදු 13ක, යා නිතරම අහන ප්‍රශ්න අහන තත්ත්වයට පත් වෙලා ඉන්නේ. දැන් මම සාමාන්‍යයෙන් රූපවාහිනියේ මේ දවස්වල බලනවා නම් බලන්නේ ප්‍රවෘත්ති විතරයි. දැන් ඔහු ඇවිල්ලා මාගායෙන් වාඩි වෙලා අහනවා, සීයේ ඔයා වෙනදර බලන්නේ නැහැනේ ටීවී. ඉතින් මොකද ඔයා මේ දැන් මේ ටීවී බලන්නේ මොකද? පුතා, මම බලන්නේ මේ ප්‍රවෘත්ති. ඇයි ඒවා ප්‍රවෘත්ති බලන්නේ මොකටද? නේ, ඒක තමයි අද වැඩියම විහිළු වැඩසටහන් තියෙන්නේ. ඉතින් මම විහිළු වැඩසටහන් බලන්න කැමති නිසා අද රූපවාහිනී චැනල් වල ප්‍රවෘත්ති බලනවා. ඒ කියන්නේ ඔය මොකක්ද ඒ කතාවද? බල තමයි. ඔන්න පෙන්නනවා අපේ පොහොට්ටු වේදිකාව. දැන් බලන්න මේ වේදිකාව දිහා බලන්න. ඔව්. හරි, සීයේ මං අඳුරනවා මේගොල්ලන්. දැන් අර මොනක් අර උසට ඉන්නේ අර තට්ටෙ පොඩක් තියෙන එකේලා කවුද සීයේ? ඉන්ද දිසානායක. ඉස්සර මේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මහලේකම් හැටියටත් කාලයක් හිටියා. කෘෂිකර්ම ඇමති හැටියටත් හිටියානේ කාලේ. එයා තමයි ඉන්නේ. සීයේ එතකොට අර ඉන්නේ අර කොහොම නිකන් කුල්ටූර් එකෙක් ඉන්නේ, නිකන් නළුවෙක් වගේ සුදු ඇඳලා දුන්නා. ඒ අපේ මේ කවුද? නළුවෙක් තමයි. ඈ? දයාසිරි ජයසේකර. ඒ දැව දයාසිරි ජයසේකරනේ. සී ඒගොල්ල මේ ඊයේ කිව්වා නේද පොහොට්ටුවත් එක්ක අපේ ගනුදෙනුවක් නැහැ කියලා. ඈ? ඒක නේන පුතේ කිව්වේ මම මේ විහිළු වැඩසටහන් බලනවා කියලා නේද? මේ විහිළු කාරෝ? සී මෙතන ඉන්න ලොකුම විහිළු කාරෝ මට පෙන්නන්න. බැරි ගණන් හරි අමාරුයි පුතේ, ලොකු සෙට් එකක් ඉන්නවා. විහිළු කාරයෝ තමයි ඔක්කොම ඉන්නේ. හරි, ඒක ඕනේ නැහැ. ඒක ඕනේ නැහැ සී. මට කියන්න ඇයි මේ අර චන්ද ඉල්ලන ඒ මහත්තයා මම දැකලා දෙනවා හැමදාම පන්සල් යනවා ටෙලිවිෂන් එකේ. දෙන්නේ අනිත් එක්කෙනාද තව වේදිකාවක ඉන්නේ එක්කෙනා? දෙන්නම මේ කොයි වෙලාවෙත් මේ ටෙලිවිෂන් එකේ පන්සල් යන හැටි පෙන්වන්නේ අයිත්තා සීයේ කියලා. මම කොහොමද මේකනේ වෙලා තියෙන්නේ? අපේ රටේ මිනිස්සු තමයි හිතන්නේ මේක ජනාධිපතිවරණයක්. දැන් ඒ දෙන්නම හිතාගෙන ඉන්නේ මේක ලංකාවේ ඉන්න ලොකුම උපාසකයා තේරීමේ තරගයක් කියලා. ඒ නිසා ප්‍රවෘත්ති විකාශනයෙන් විනාඩි 10ක් 15ක් මේ දෙන්න පන්සල් යන එකට යොදවාගෙන තියෙනවා, වෙන් කරලා තිබෙනවා. හැබැයි කැමරා නැත්තම් පන්සල් යන. ටෙලිවිෂන් කැමරා නැත්තම් පන්සල් යන. දැන් අපි පන්සල් යනවනේ, මම නම් පන්සල් යන්නේ නැහැ. නමුත් පන්සල් යනවා අපේ ගෙවල් වල ඉන්න කට්ටිය. මේ ටෙලිවිෂන් කැමරා එක නෙමෙයි පන්සල් යන්නේ. මොකද ඒක අපේ පුජ්‍යලික වැඩක්නේ. ආගම අදහනවා කියන්නේ පුජ්‍යලික වැඩක්. අපි තෝරාගත්තු ආගමක් අපි අදහනවා. ඒක අපේ පුජ්‍යලික වැඩක්. අපේ ආධ්‍යාත්මික විමුක්තිය සඳහා අපි කිසියම් ආගමක් තෝරාගෙන ආගම අදහනවා. ඒක ප්‍රසිද්ධියේ ටෙලිවිෂන් කැමරාකාරව පිරිවරාගෙන කර යුතු දෙයක් නෙවෙයිනේ. නමුත් මේගොල්ලෝ කොහොමද? ගෝඨාභය රාජපක්ෂ මහත්මයා මේ ළඟදි පෙන්නවා කැලණිය විහාරයට ගිහිල්ලා ආශිර්වාද ලබා ගත්තයි කියලා. ඊට පස්සේ එතුමා යනවා අර කඩුවෙලපත්ත තියෙනවා මේ ගැහැණු අයට ළමයි හම්බෙන්නේ නැති වුණාම බාර වෙන දේවල්. දැන් ඒකටත් යනවා පෙන්නනවා ටෙලිවිෂන් වල. ඈ, මම කියන්නේ
මේ රැවටිල්ල මේ රටෙන් තුවන් කරන්න. ආගම තමන්ගේ පුද්ගලික දෙයක ආගම අදහගන්නේ තම තමන් කැමති දෙයක් ඒක. මේ ආගම අදහනවායි කියලා පෙන්නලා දැන් මම දැක්ක පත්‍රයක් ගහලා තියෙනවා අපේ කෝට්ටුවේ අපේක්ෂකයා වෙනුවේ මේ කවුද කෝටාභය රාජපක්ෂ මහත්මයා නියම භාවනා ඉරියව්වකින් ඉන්න ඇස් දෙකත් පියාගෙන භාවනා කරනවා. දැයකෝ ජනාධිපති වෙන්නේ භාවනා කරන්නද? මේ රට වලපල්ලටයි යවල තියන්නේ අවුරුදු 70ක් තිස්සේ. දැන් මේකෙන් රට ගොඩ ගන්නයි ජනාධිපතිරෙක් වෙන්නේ. හොඳට භාවනා කරන මිනිහෙක් ජනාධිපති කරන්න ඕනයි කියලා කවුරුත් තීන්දුව කළා නෑනේ. මේ මොනවද කරන්නේ? අනිත් එක්කන 17ට වඳින. 17ට වඳිනා. මගේ මුණුබුරහන 100. අර මං දැක්ක ඉස්කෝලේ යන මං ඉස්කෝලේ යනකොට මං දැක්ක මහා ලොකු කටවුට් වලත් වැඳගෙන ඉන්නවා එක්කෝ චෛත්‍යයකට වඳිනවා එක්කෝ බුද්ධ රූපයකට වඳිනවා. ඇයි 100 මේ තරම් වඳින්නේ? දැන් මේ 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 විහිළු පොඩි උන්ට පවා තේරෙනවා. පොඩි උන්ට පවා තේරෙනවා මේ විහිළු. මේ 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 මොකද්ද මේ කරන්නේ? මේ කරන්නේ මේ රටේ විශාල දුක් විඳින පිරිසක් ඉන්නවා. ආගම් කෙරෙහි ලොකු භක්තියක් තියෙනවා. අන්නේ භක්තිය කොල්ල කෑම ඡන්දේ වෙනුවෙන් ඒ භක්තිය කොල්ල කෑම තමයි මේගොල්ලෝ කරන්නේ. ඒ නිසා මේවා පොඩි ළමයින්ට පවා තේරෙන විහිළු බවට පත් වෙලා තියෙනවා. දැන් මේව ප්‍රශ්නහගෙන ඇවිල්ලා ගොඩාක් ප්‍රශ්න තියෙනවා. එයා අහපු සාමට කියන්න හිතාගෙන තව මේ ප්‍රශ්න අහගෙන අහගෙන ඇවිල්ලා එයා අන්තිමට අහනවා හොඳයි සීයේ කවුරු දිනයි මේ මේ ඡන්දෙන් කවුරු දිනයි? මං කොයි ඔය මන්නේ අනුරු කුමාර දිසානායකනි දිනයි. ඈ ඇත්තද සීයේ? මං කොහොම ඇත්ත කොහොම සීයේ එයා දිනන්නේ? දැන් එයා වඳින්නේ නෑනේ කාට? එයා පන්සල් යනවා පෙන්නන්නෙත් නෑ. එයා භාවනා කරන්නෙත් නෑ. එයා කොහොමද දිනන්නේ? පුතා කිසියම් රටක් කිසියම් සමාජයක් මහා වල වල අගාධයක ගැට්ටක තල්ලු කරගෙන ගියාම මොකද වෙන්නේ? ඔයා හිතන්නකෝ කවුරු හරි ඔයාගේ බෙල්ලෙන් අල්ලලා තල්ලු කරගෙන තල්ලු කරගෙන තල්ලු කරගෙන ගිහිල්ලා ලොකු වල ගැට්ටට ඔයාව තල්ලු කරගෙන යනවා. දැන් ඔයා මොකද කරන්නේ? ඔයාට කරන්න පුළුවන් දෙකක් තියෙනවා පුතා. එකක් තමයි අනේ ඉතින් මේක තමයි මගේ ඉරණම කියලා වලට වැටෙනේ. අනිත් එක තමයි ඇඟේ ඔක්කොම ශක්තිය ගොනු කරලා අරගෙන තල්ලු කරගෙන ආපු එකව පෙරලා උඩ පයින් පාරකුත් ගහලා ජීවිතේ බේරගන්න. අද අපේ සමාජයේ තියෙන එතන මහා අගාධයක වල ගැට්ටේ තියෙන්නේ. එනිසා අපි විශ්වාස කරනවා මේ රටේ ජනතාව හැරෙනවා. හැරිලා මේ අවුරුදු 70ක් තිස්සේ අපිව වල දිහාට තල්ලු කරගෙන ගිය ඒ ද්‍රෝහීන් දෙදෙනාම පරාජය කරලා මේ රට ගොඩනගන්න පුළුවන් මිනිහෙකුට මේ රට බාර දෙනවා. ඒක අපිට විශ්වාසයි. ඒකයි ඇත්ත දේ. සහෝදරවරුනි, අපි හදනවා රට සජිත්ත බැරි රටක්. අපි හදනවා රටක් ගෝඨාභයට බැරි රටක්. අපි හදන රට වෙනස්. අපේ ආර්ථික ප්‍රතිපත්තිය වෙනස්. අපේ සංස්කෘතිය වෙනස්. අපේ දේශපාලන සංස්කෘතිය වෙනස්. ඒක මිරිස්කුඩු සංස්කෘතිය නෙමෙයි. අපේ සදාචාරය වෙනස්. ඒක පාරවල් පුරා ප්‍රතිඥා පත්තු කර කර පාරවල් වහලා කිරිබත්තු යාගෙන කන සංස්කෘතිය නෙමෙයි. අපේ සදාචාරය නෙමෙයි ඒ. අපේ සදාචාරය වෙනස්. අපේ විනය වෙනස්. එනිසා අපි හදන රට වෙනස්. අනේ වෙනස් රට හදන්න අපි සියලු දෙනා එකතු වෙමු. අපි සියලු දෙනා එකතු වෙමු. අපි ඉන්නේ වල ගැට්ටේ නං. අපි ওই වල ගැට්ටර දක්වගෙන ආපු අවුරුදු 70ක් තිස්සේ ඒ වල ගැට්ටර දක්වගෙන ආපු ඒ ද්‍රෝහීන්ව තල්ලු කරලා පයින් ගහලා අපි හදමු මේ රට.
ඒකටයි ජන බලවේගය ගොඩනගලා තියෙන්නේ. සහෝදරෝනි, සහෝදරයනි, මම අවුරුදු 30 35ක් තිස්සේ මේ රටේ පාසල්වලද ප්‍රාදේශීය නොයෙකුත් නොයෙකුත් පවත්වන උත්සවවලද සාහිත්‍ය ගැන කතා කරන්නට මම ගිහිල්ලා. අවුරුදු 30කටත් වැඩි කාලයක් මම මුළු රට පුරා ඇවිදිමින් සාහිත්‍ය ගැන දරුවන්ට සහ සාහිත්‍ය ගැන උනන්දුවත් තියෙන අයට කතා කරලා තියෙන කෙනෙක්. මං ගිහිල්ලා ඒ වේදිකාවක ඉඳලා පිටු ප්‍රාදේශීය සභාවකින් පවත්වන සාහිත්‍ය උළෙල කරිමාවක් කරගෙන මං ගිහිල්ලා ඒ වේදිකාවේ කතා කරනකොට ඇවිල්ලා වාඩි වෙනවා සුදු ඇඳගත්තු බඩ තඩිය කෙනෙක් ඇවිල්ලා වාඩි වෙනවා. මෙන්න මගේ පිටකොන්ද දිගේ සීතලක් ගලාගෙන යන පටන් ගන්නවා හිරිකිතයක් ඇතුළේ. ඇවිල්ලා තියෙන ප්‍රදේශයේ mantri ශ්‍රී ලංකා නිදහස් පක්ෂේ මොනක් තා එක්සත් ජාතික පක්ෂේ. මම දන්නවා එයාගේ සාක්කුවේ එක සාක්කුවක තියෙනවා කොරසල්ලි මිටියක්, අනිත් සාක්කුවේ තියෙනවා පිස්තෝලයක්. දැන් මම සාහිත්‍ය ගැන කතා කරන වේදිකාවේ එහෙම මිනිහෙක් වාඩි වුණාම මගේ ඇඟ සීතල වේගෙන. නමුත් මං ආපු වැඩේ කරන්න ඕනේ. ඉතින් මම මහගම සේකර කරපු සාහිත්‍ය සේවය ගැන කතා කරන්න පටන් ගන්න ඕන. තව එක්කෙනෙක් ඇවිල්ලා වාඩි වෙනවා. අර ජාතියෙම එක්කෙනෙක් සුදු ඇඳලා ඇවිල්ලා වාඩි වෙනවා. කවුද? වැලි කොන්ත්‍රාත්කාරය. එහෙම නැත්නම් පස් කොන්ත්‍රාත්කාරය. එහෙම නැත්නම් කුඩු විශ්වාසකාරය. දැන් මට ඉතින් තවදුරටත් කතාව පවත්වාගෙන යන්න බැරි වෙනවා. දැන් අද මම මේ වේදිකාවේ වාඩි වෙලා හිටියේ වරපතල සන්තෝෂයකින්. මෙතන කුඩු විශ්වාසකාරයෝ නැහැ. මෙතන මහජන මුදල් ගසා කපු නැහැ. මෙතන වංචාකාරයෝ නැහැ. මෙතන ස්ත්‍රී දූෂකයෝ නැහැ. මෙතන ඉන්නේ බුද්ධිමතුන්, කලාකරුවන් සහ මේ රටට ඇත්තටම ආදරය කරන මිනිස්සු මෙතන ඉන්නේ. ඒ නිසා මේ වගේ වේදිකාවක වාඩි වෙලා හිටියත් නම්බුවක් කියලා මම කල්පනා කරනවා. සහෝදරවරුනි, මේ රට වෙනස් කරන්න පුළුවන්. මේ රට වෙනස් කරන්න පුළුවන් බව දැන් සති දෙකක් තිස්සේ අපි රැස්වීමල කතා කර කර යනකොට අපිට ඔප්පු කරලා පෙන්නලා තියෙනවා. තමුන්හන්සේලා වගේ අය අද මේ ධාරානිපාත වර්ෂාවක මේ කිරිබත්වන නගරේ මේ වගේ දහස් ගණනක් එකතු වෙලා කියන්නේ මේ රට වෙනස් කරන්න පුළුවන්. අපි එකතු වෙලා මේ රට වෙනස් කරමු සහෝදරයා කියලා තමයි කියන්නේ. අනේ වැඩේ බාර දෙන්න ජාතික ජන බලවේගය. අනේ වැඩේ බාර දෙන්න අනුර කුමාර සහෝදරයාට. අපි මේ රට වෙනස් කරමු. අපි මේ රට හදනවා. සැකයක් තියාගන්න එපා. අපි මේ රට හදනවා. ඒ හදන රටේ ඒ රට හැදීමේ වැඩේට ඔබ සියලු දෙනාම සහභාගී කරගන්නවායි කියමින් ඔබට ජය වේවා. අනුර කුමාර සහෝදරයාට ජය වේවා. මාලිමාවට ජය වේවා කියමින් මම මගේ කෙටි වචන සුවපත් කරනවා.